Josh, a win for a super over. They've got to go quick. They've got to go quick. Out. I'm sure he's out. Now, has he got it? Yes, he has. Sri Lanka, the new champions. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ බංගලාදේශ කණ්ඩායම ලකුණු 97කින් පරාජයට පත් කරමින් තරගයේ කාසිය වාසී දෙනා පළමෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිම කළේ කඩුලු 6ක් දැවි ලකුණු 286ක් ලබා ගනිමින් නායකත්වයේ ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 122කින් ලකුණු 120ක් රැස් කළේ 6 පහරක් සහ 4 පහර 11ක් සමගින් කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 82ක සමානතාවයක් ගොඩනැගුවා. ධනුෂ්ක ලකුණු 39ක් රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවි ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දැවි ගියා අතර දරංජේද සිල්ලා පන්දු 70කින් නොදැවි ලකුණු 55ක් රැස් කළා. නිරෝෂන් දික්වැල් ලකුණු 7කටත් වනිදු හසරංග ලකුණු 18කටත් දැවි ගියා අතර රමේෂ් මෙන්ඩිස් නොදැවි ලකුණු 8යි. තරගයේ ආරම්භයේ පටන් බංගලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙනීමට ශ්‍රී ලංකා වේග පන්දුවාව යන සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතා විශිෂ්ට පන්දුවැමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දුවාර 9ක් කවා ලකුණු 16කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා බංගලාදේශ තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 2ට 1ක් ලෙස බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමට සමත් වුණා අද දවසේදී ලබාගත් මේ ජයග්‍රහණයත් සමග.